දහම්රසේ පානය කරන්න සුවසේ ප්‍රසාධ ජනක සිතින් වාසය කරන බවත් නුවනැත්තා සැමදා ආරතුමන් දේශිත උතුන්ශ්‍රී සද්ධර්මෙහි ඇලි ගැලි වාසය කරන බවත් සම්බුදු දහම අපට පෙන්වාදවා. සදැහතුනි ඔබ ස්ත්‍රණය ක්‍රීමණ ලාපොරත්තුවන ්‍රම දේශනාවත් ඔබ තුළ බුද්ධ ලම්බන ප්‍රීතිය ජනිත කොටගෙන දෙලොව ජයගන්නට ඔබ හට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙයානු කම්පාවෙන්, ෞද්‍යයා රූපවාහිණයේ මේ පැටණියමිත, දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා මෞද්්‍යයා රූපවාහිනයේ මැදිරයට වැඩම කළ, පූචපාද කෝරලයාගම සරණතිස්ස, ගෞරවණිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරපූර්රකව පිළිකනිමෝ, සාධෝ, සාධෝ, සාධෝ. මෙමධර්ම දේශනාව සඳහ සැදැහැති දායකත්වය ලබාදෙනවා කඩවත ඇල්දනිය, සූරිය වයනයේ පදිංශි චන්ද්‍රිකා කළංසූරිය මහත්මිය සහ චිත්‍රණි කළංසූරිය මහත්මිය සමන්තාචකවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මන් මනරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා නමුෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ් සත තුුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස ස්බ්ුණුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ් දම්මිසු අපටිහතඥානචාරස්ස. Quan Das balhara secatuwijewi dasse sab satu temas sedamami sedha rajase dhamasise tatagatase sababanyuunu sama sambutdasse නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අපට හතඥ නචරස්ස දස බල දරස්ස චතුවිසාරජ්්‍ය විසාරදස්ස සබබ සතුතමස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්ම සාමිස සතහාගතස් සබ්බ්ඥුණෝ සම්මා සම්බොද්දස්ස සද්ධර් මශ්‍යරාවක කාරුණික ගුණගරුක සැදැහවත් පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ එලෝගරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාලෙ ඒ ගම්බීර වූ ධර්මරත්නයෙන් තවත් එක දේශනාවක් සිදුකරවගෙන ධර්මශ්්‍රවනය කිරීමේ බලාපොරොත්තුූ ඇතුව. පිනතිනි මේදවස් වල අවිසාකච්ඡා කරමින් හිටියා උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. පහුගේ දවස් වල ඒ උතුම් රතන සූත්‍ර දේශනාවෙන් සිදුකරපු දේශනා කීපයක් අතර මග නතර කළා නමුත් අදඉදලා රතන සූතරයේ ඒ නතරවෙච්ච තැනඉඳල මෙ දේශනාව සිද්ධ කරන්න කල්පනා කළා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසිු කරගෙන් අපි ධර්ම දේශනාටක් සිද්ධ කරලා තියෙනවා අද නමවෙනි ධර්ම දේශනාව දේශනා ආටක් සිදු කරලා නිමා කළත් අපි තාවත් සාකච්ඡා කරමගිනි දෙවැනි ගාතාරතනේ දෙවැනි ගාතාරථනය අවසාන කොටසි අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කතා කරල කියනවා තර්මය හොඳට අහන්ඩ කියලා උකද මේ දෙවිවරු විශාල වසයෙන් රැස්වෙලා ඉන්නේ මෙතින්ට බනාහන්ඩ. කොතෙන්ටද මේ රැස්වෙලා ඉන්නේ විශාලා මහනුවර කූටාගාර සාල්ලාවට රථන සූත්‍ර දේශනා කළේ විශාලාවෙන්නේ කූටාගාර ශාලාවට රැස්වෙලා ඉන්නවා. මිනිසුන් සහ රජවරුන් විශාල වසයෙන් රැස්වෙලා ඉන්නවා. ඉදි මේ දෙවියන්ටත් මිනිසුන්ටත් භාගිතුනහස්ස මතක් කරන්නේ මෙතෙන්ට ආවනං නිකරුණේ කාල ගෙවන් එපා එක පාඩුයි දෙවියෝ මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ නිමක් නැති අසීමමාන්තික දෙව් සැපයක් අත්හැරලනි ඉතින් දෙව් සැප අත්හැරලා ආවි බනාහන්ඩඇති මෙතෙන්ට වෙල්ල බනෑහැවේ නැත්තං බනැහීමේ ක්‍රියාව වෙලත් නෑ සැපවිඳීමේ ක්‍රියාව වෙලත් නෑ දොට පාඩුයිඉන්නේ සහර කෙනෙක් අනුස්සලෝකත් දර්ම දේශනාවක් නිවසක එහෙම තියෙනවා කියලාරංචු නහම් රාත්‍රී කාලි ගෙදරට වෙලා ඉඳගෙන රූපවාහනී බලන්ඩ තියෙනකත් අත් හැරල ක්‍රීඩා තරග නරබන්ඩ චිත්‍රපටියෝය තවත් එක එක නාට්ටි බලන්ඩ තිෙන අවස්ථාවල් ලොක්කොමත් හැරල පින්කන් ගෙදර යනවා දි පින්කං ගෙදරගී හැන්ඳෑ වෙනම් බණහන්ඩෙෙන එදමේති විච්ච සාමාන්‍ය ලෞකික සැපත් අත්හැරලා පින්කං ගෙදරරි ගිහිල්ලතිින් බනාහන්නෙත් නැත්තං එක තේරුමක් නේනෙ ඒකයි මේ දෙවියන්ට කියන්නේ. දෙව් සැපත් අත්හැරල මෙතන්ටාව බනහන්ඩ එනම් බනාහන්ඩ ඕන කියල කියන්නේ. එතර බාගිතු නාහාස්‍ය දේශනා කරනම් කරුණාව මෛත්‍රිය පදනම් කරගෙනයි එහෙම කියන්නේ. අවශ්‍යනං කරුණාවෙන් තොරව ආග්ඥ්‍යාවක් පතුරුවන්ටත් භාගිතුනන් වහසිර පුළුවන්. නොව දේශනා කරනවා නෑ ආග්ඥාවක් නෙමෙයි කරුණාවෙන් මයි කියන්නේ බනාහන්ට කියලා. බනාහන එක කවදාවත් කාටවත් පාඩුවක් නං නෙමෙයි බනාහපු කෙනෙකුට තියෙන්නේ මහ ලොකු වසීමමාන්තික ලාභයක් මයි. එතර ආගඥාවක් පතුරෝල කියන්ඩත් පුළුවන් එබවස් පිල්බඳව විස්්තර කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට තතාගත කියල වචනයක් තියෙනවා වගිතුන් වහසේ හඳුන්වන්ට නං ගොඩක් පාවිචි කරනවන්නේ එයි එකගනම් වචනයක් තමයි තතාගත මෙ තතාගත කියන කාරණාව නැවත ආකාර අටකට බෙදිනවා ඇයි තතාගත කියන්නේ කියලා එතොේ ආකාර අටකට බෙදෙනකොට අටවෙනි කාරණාව අභි බවනට් යන තතාගතු සියලුම දෙනාට ඉහෙලින් භාගිත වොහස වැඩිඉන්නේ සියලු දෙනාටම ඉහැලින්නම් ඉන්නේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකෙම මේ සියලු දෙනාම පාලනය කිරීමේ හැකියාව බදුරජන් වහසිට තියෙනවා. අවශ්‍යනං ඒශක්තිය යොදලා ආග්ඥාවක් නිකුත් කරන්නත් පුළහන් බනහන්ට කියලා නෑ නමුත් එහෙම නොකර කරුණාව මෛත්‍රී පෙර දෙරරි කරගෙන මයි මම්මේ කියන්නේ බනාහන්ට කියලා අපි වින්නතන මෙතනින් ඒහාට තතාගත කියන වචනය ටිකක් සාකච්ඡා කරගනම ඉස්සරහට යමු. ඉතර මෙ තතාගත කියන වචනය බුදුදහමට විතරක් ආවේ නිකවෙච්චා වචනය නෙමෙයි. අන්‍ය ශාසනවලත් තතාගත කියන වචනය තියෙනවා. ඒ සාසනවල තතාගත කියලා හඳුන්වන්නේ ඒ ශාසනවල පරතෙරටම ගපු ශ්‍රාවකයට. ඒ ශාසනයේ ශාස්තෘන් වහන්සට නෙමේ නායකයට නෙමේ ඒ ශාසනයේ පරතරට ගියපු ශ්‍රාවකයට තමයි තතාගත කියල කියන්නේ. උදාහරණෑ කැටියට නිගන්ට නාතපුත්තයන්ගේ ශාසනයේ ඉහලටම ආපු ශ්‍රාවකය හඳුන්වන්න නම තතාගත. එදර වෙනත් ශාන ශාස්තෘන් වහන්ේ හැ ඉහැලටම ආපුශ්‍රාවකය හඳුන්වන නම තතාගත හැබැයි අපේ බුදු දහමත් තතාගත කියල වචනයක් තියෙනවා අපි නම් තථගත කියල හඳුන්වන්නේ මේ ශාසනයේ ශාස්තෘන් වහන්සේට මයි. අන්න ශාසනවල තතාගත කියන වචනේ යම් අර්ථයක් තියෙනවාන්දේ ඊට වඩා හාත් පසිම්ම වෙනස් අර්ථයක් තමයි අපේ භාගිතුන් වහන්ස සම්බන්ධයෙන් තතාගත කියනකොට ඒ වචනයට අන්තර්ගත වෙලා තියෙන්නේ අපි එන ඒ තතාගත කියන්නේ ඇයි කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු මේ කරුණු පැහැජලි කරලා තියෙන්නේ දීගනිකායේ බ්‍රහ්මජාල සූත්‍රාට්ට කතාවේ ඇයි තතාගත කියන්නේ කියන කාරණාවට කරුණු අටක් තියනවාකිලම සඳහන් කලා තතාගත වෙන්ඩ තතාගත කියන කාරණාව පැහැදිලි කරන පළවෙනි එක තමයි තතා ආගතෝති තතාගතු පෙර බුදුවරු පැමිණි ලෙසිංම පැමිණි නිසා අපේ බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියවා. අප විස්තර කරමු දෙවනියට සඳහන් කළා තතාගතෝතිී තතාගතු බුදුරු යම්සේ ගියාද එලෙසින්ම ගවන් කළ නිසත් තතාගත කියලා කියනවා. තුන්වෙනිකාරණාව තත ලක්කනං තතාගතූති. හතර්වෙනිිකාරණාව තත දම්මේ යථාවතු අභිසම්බුද්ධෝ තතාගතුූ. පස්වෙනිිකාරණාව තත දස්සිතාය තතාගතූ හයිවෙනිකාරණාව තත වාදිිතාය තථාගතුූ පත්තනි කාරණාව තතාකාරිතාය තතාගතු අටවැනිි කාරණාව අභි බවනට්ටේ එන තතාගත. මෙන්න මේ කාරණා අටෙන් යුක්ත නිසා බුදුරජාණන් වහන්සිට තතාගත කියල කියනවා. අනික් ශාසනවල තතාගත කියල කියනය මෙවන් ගාම්බීර කරණුවලින් යුක්ත නෑ. නත් භාගිතුන් වහන්සිට තතාගත කියනන්න මේ හේතුව නිසා. එතකොට පෙර බුදුවරු ආ මගින්ම ආව නිසා තථගතූ කියනවා. තතා ආගතූති තතාගතු පෙරබුදුවරු ආ මගින්ම ආව නිසා මේලමින් භාගිතන් වහසේ හඳුන්නනොෝ. එනිසා සඳහන් කලාා විපස්ස සිකී වෙස්සබු කකු සඳ කෝනාගම කාශප. බුදුරජාණන් වහන්සේ හයනමක්. ආදී බුදුවරු කියන එකයි මේ කියන්න. ගැන මනූ ප්‍රනිධාන කාලෙ ඉඳලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පන්ලක්ෂ දොළොස්දස් විසි හතක් තරන් විශාල ප්‍රමාණය මහබෝසතන්නන් වහන්ස වුණ ගැවුුණ දැක්කා අං ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා ලෞතුරා බුදුබව වෙනුවෙන් යම් පිළිවලකට යම් මගින් ආවදය අ ඒ මගින්ම තමයි අපේ භාගිතන් වහසේ තැවිල් තියන්නේ. නිසා සඳහන් කළා කුතුම් නියත විවරණය ලබන වෙලා වී කාරණ අටක් සම්පර්ණ කරන්නදනක මනනිධන වා පනිධහන කායවා මනෝ කියෙන ත්‍රවිධ ප්‍රනිධහන්නේ මෙ ප්‍රනිධහන තුනම පූරණ කරනවා. මනෝ ප්‍රනිධහන කියල කියන්නේ මමත් බුදුුවෙනවා කියලා හිතේ විතරයි තියන්නේ අපි හැමෝටම මනෝ ප්‍රනිධහන තියෙනවා ඇකෙනෙක් දරුවෙක් හිතාගෙන ඉන්නවා මං කොහොම හරි මේ විභාග පස්සෙනවා එය හිතාගෙන ඉන්න කාලි මං කවදහරි මේ වගේ ගයක් හදනවා කාටවත් කියන්නේ මගේ හිතේ තියෙනවා සැලැස්න මං කවදහරි මේ වගේ වා හනැක් ගන්න හි තියෙන කාලි මනෝ පනිදන. එදට අපේ බුදුරජාණන් වහන්සේ මමත් දවසක බුදු වෙනවා කියල කල්පනා කරපු කාලය මහාකල්ප අසංක්‍ය හතක් සුරුපටුද මහාකල්ප අසංක්‍ය හතක් අසංකය කියලැන කයිබින්දු එසී හත ලිහෙෙන් තමයි අසංගෙලියන්නේ. එදොට මහාකල්ප අසංඛ්‍ය හතක් කියල කියහම මේ කාලසීමාව ඇතුළේ ලොවතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිුවන් පානවා එක්ලක්ස විසි පන්දාහා. හිතන්නකු සුළුද කාලය කිය වැටහෙන් නෑ අපිටේ. මේ කාලය මනෝ ප්‍රනිධහනේ. ඊළඟට වාත් ප්‍රටිදහනය කියල කියන්නේ මමත් දවසක බුදුවෙන්ට පාරමිතා පුරණව කියලා ලොවතුරා බදුරජාණන් වහන්සලා ළඟ පසේ බුදුරජාණන් වහන්සලා ළඟ මහරහතන් වහසළඟ ගුණවතුන් ළඟ කියනවා. කිය කියා පින්කන් කරනවා. එකට කියනවා වාත් ප්‍රනිධානය වචනයෙන් කියනවා. අපේ මහබෝසතානන් වහන්සේගේ වාග ප්‍රනිධාන කාලයේ මහා කල් පාසංකය නමයයි. ඒ කාලෙතුන ලෝකෙ පහල වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සළගේ ප්‍රමාණි තුන් ලක්ස සූ හද්දාහ. බුදුවරතුන් ලක් සාසූ හද්දාහක් පහළ වෙලා පිරින්වං පානවා. නමුතේ එකදු ශාසනයකවත් සසර කෙටි කරන්න නෙමෙයි හිතන්නේ මමත් මේ ආරයන් වහන්සේ වගේ දවසක මනුෂ්‍යත්වය අග්‍රපලයේ හොයාගන්නවා මයි කියන එකයි කල්පනාව. මනුෂ්‍යත්වය අග්‍රපලේ තමයි සම්මා සම්බුද්ධත්තේ. එකදොර පල් එකක් ලක්ස විසි පන්දාහයි තුන් ක් සහදහ එකතුවවෙච්ච හම පලක්ෂ දොරස්දාහයි එතකොට මනෝ ප්‍රනිධහන කාලිත්වාග ප්‍රනිධහන කාලිත් හම්බෝ වනු බුදුරජාණන් වහසේගේ ප්‍රමාණය පන්ලක්ෂ දොරස්දාහක්. එතකොට හතයි නමය එකතුවෙච්චහම දාසේ තැන්තර මහාකල්ප අසංක්‍ය දාසයක් දැන්ගෙවිලා තවතියනවා මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂ එකක් මුලු ලේ මහා කකල් පසන්ක විස්සයි ලක්ෂේකයි තවතියනෙ තුට හතරයි ලක්ෂේකයි. මෙන්න මේ කාලෙ තමයි අනික් බුදුරජාණන් වහසල පහළ වෙන්න පන්ලක්ෂදොස් දා සිහත්නමක්නේ මේ කායේ තු ලානිෙක් භාගිතුන් වහසල පහළ වෙනවා මෙන මේ කාලෙ තමයි නියත විවරණ හම්බවෙන්නේ එකන අනිවාරයෙන්ම අහවල් කාලෙට බුදුුවෙන ආය කියන විවරණේ තමයි නියත විවරණය කල කියන්නේ. ඩීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේට නීත විවරණ හම්බ වෙන්නේ. රතන සූත්‍රය කෙර කියන්නේ තුනුරුවන්ගේ ගුණ පිරිච්ච සූත්‍රයෙක්නේ. එද භාගිතුන් වහස ගැන බොහෝ කරුණු දැනගන්න එක ශ්‍රද්ධාව උපදවගන්න අපිට හරි වටි. දීපංකර බදුරජාණන් වහන්සේ ක්‍රභගම් නුවරට දානට වඩිනවා මිනිස්සු දානයට වඩින්ට පාරහදනෝ පාරහදන වෙලාවී සුමේද තාපසතුමා අහසින් යනවා සුම තාපිස්තුමා ඇය වෙනකොට ්‍යනලාබී රිසිවරයක් නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියලා දන්නේ නෑ ඇවිත් තරක ඇත්තියෙන්න්න පුළහන් ට පශ්න කරන්න පුළහන්. මෞකුසට පිලිසිඳගන්න කොටත් බුදුරජාණන් වහන්සෙනම බුදුුවෙන බෝධිසත්වය අන්තිම ජීවිතයේ මවකුසට වඩිනකොට මෞකුසෙන් බිහිවෙනකොට ලෝතුරාබුදු බව ලබනකොටත් දම්සක් දෙසන කොටත් මේ ලෝක දහතු වේ නිමිති තිස් දෙකක් පහළ වෙන වනං. මේකම අවස්ථාවකත් සුමේද තාපසතුමා ඒ නිමිති දැක්කය ඇද. න න හේතුවමකක්ද නෑ කියන්ට මෙසෑම මොහොතකම සමාපත්වයට සමවිදිල හිටපු නිසා ඒනි මිති පහලයි නවා දැක්ක නෑ. ඒහින්ද බුදුරජාණන් වහසේ ලෝකෙ පහල වෙලා කියලා දන්නේ නෑ එදා මිනිස්සුන්ගෙන් අහනවා ඇයි මේ පාරක් හදන්න එතකොට මිනිස්සු තමයි කියන්නේ භාගතුන් වහසේ ලෝකෙ පහල වනාා අපි දානිකට ආරාධනා කළා ඒ භාග්‍ය අපට ලැබුණා දානට වඩින්න පාරහදනෝ ඇතිවිච්ච සතුට වශනවලින් කියන්නබේ බැගෑපත් ඉල්ලීමක් කරන මටත් දෙන්න බැරිද මෙ මහගු පින්කමෙන් ටිකක් කර ගැන්ඩ ඉශාල මඩවලක් තිබුණ මිනිස්සු දන්නෝ ඒගේ මිනිසුන්ට ගොඩ කරන්න බැෑ කියලා නමුත් මිනිස්සු හොදාකාරවම රිෂිවරය ගැනත් දන්නවා. මේ රෂිවරයට අවශ්‍යනං රංගරිදීවලින් හරිමි වලපුරුවන්න පුළහන්. ඉරදීෙන් හරි මෙයා මේක පුරවයි. දෙල තමයි බාරදුන්න පුළහන් මේ කොටස නිමා කරල දෙන්ට. තාපසිතුමත් කල්පනා කරනවා. අවශ්‍යනං රංග්‍රදී මුතුමැණෙක් වරුසා වස්සවල මට මේ වලපුරුවන්න පුළුවන්. නමුත් ඒක මගේ කුසලයට බාධාවක්. දෙන්න මහන්සසිමයි වඩුවට. එනිසා පස් කපිමිින් පස් අධිමින් වලපුරෝණෝ. මේලාය භාගිත නොහස වඩිනව ත වඩිනකට තියෙන පුදු මාස්්චරය සාමාන්‍යෙන් භාගිතතු ොහස පාතරා ද හතුවත් අරගෙන විහාරයෙන් නික්මිලා අසීමිත බුද්ධ ලීලාවෙන් වැඩම කරලා නගරයට ඇතුල්ලෙන්ඩෙ ඉන්ද්‍රකීලේගාව පිය සටහන තබනවාත්්‍ය එක්කම. එම්මුළු පලාතම බුද්ධා ලෝකෙන් වැහෙනව කියල කියන්නේ. මිනිස්සුන්ගේ ඇගේද ගෙවල්දල ගස්වොල කඳූඩ පරුවතවල හැම්මත් තැනම බුද්ද්‍රශ්මී පැතිරෙනවා. ඒ විතරක්න මේ කාන්තාවක් පැළඳගෙන හැම ආභරණයක් මහටන ගඩ පටන්ගන්නවා පිරිමියයි පැළඳගෙන හිටියත් එෙම තරමා. ඉබේම ඉබේම මේ ආභරණ හෙළ විහෙළි විහඬනගනවා. අහසේ තූරය බහන්ඩ වාදනය වෙන මනුස්සලෝකකි තූරය බහන්ඩ ඉබේමත් තමම් මවාදනය වෙන තරම් ආශ්චර්රයවත් මහොතා ඉදි එම තමයි භාගතන් වහස පෙන්න්න පත වඩින්නේඒ බුද්ධ ලීලාවෙන් වඩිනකොට දෙදත් භාගිතන් වහන්සේ ැ ග්‍රමගම්නුවරට වඩින්නත් පුද්දු මාලෝකෙක් බැබලි බැපලි මිනිස්සුන්ගේ සාධකාර ඇහිල ඔලු උත්සලලා බලහම භාගිතන් වහන්ස වඩිනවා සුම තාපසතුමා කල්පනා කලා මේ මහා පුරුෂෝත්තම රතනයට මම්බ නොද පූජ කරන්නේ. මට දෙන්නතිය හොඳමදී තමයි දිය යුත්තේ තීරණය කළ බුද්ධ ප්‍රමුක මහා සංගරත්නය වෙනුවෙන් අද මගේ ජීවිතය අත්හරිනවා කියලා. මඩ වල උඩ දිග ඇරිලා ඒ දණ්ඩක් වෙලා බලාගිෙනවා. භාගිතු වහස මෙතෙන්ට වැඩල ජීවිතයේ පූජකරපු මහපුරුෂයා දිහා බලලා අතීතයේ ආවර්්‍ය න කරලා භික්‍ෂූන් වහසට කතා කරල කියන මහණෙන. මෙ පුරුෂයෙක් අපට ජීවිතයේ පූජ කරල තියෙනවා. හැබයි මේ පිට පාගණ්ඩ සමත් කෙනෙක් දෙවියන් බමුන් මරුන් සොහිත ලෝක වෙන නෑ. මේ පිටට පයි තබනවා නං මේ විශ්ෝ ධාතියයි එකම කෙනා මම විතරයි කියල. ආගේවෙලාවෙ සංගයා වහන්සලා අහනවා. ස්වාමීනි භාගිතන් වහන්සේ එකට හේතුව මොකක්ද කියලා භාගිතු නස දේශනා කළ මහනෙනි මේ ජීවිතයේ පූජා කරලා තියෙන්නේ තවත් මහාකාල්ප අසංක්‍ය විශ්සයි ලක්ෂය එකක් නැ විවරණ ලබාදන වෙලා විඳලන තවත් මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂයකක් ඇවෑමෙන් ජම්බුද් දේපේ කපිල වස්තුයි කිමුුල්වත්මුවර කපිල වස්තුයි සුද්දෝධන කියන මහරජ්ජිරුවන්ට දාව ලෝකයේ එදාට පහළ වෙන්න පින් වැඩඩීම කාන්තාව මහමායා දේවන් වහන්සේ මහා මායානම් දේවියකගේ කුසේ පිළිසෙනගෙන දස මාසයක් දහ කරන මහ බෝෂ තරන් වහන්සේ මාස දහයම මවකුසේ ඉවා කියලා. මාස දහයට එක දවසක්වත් අඩුවෙන් බිහිවෙන්නෙත් නෑ එක දවසක්වොත් වැඩිවෙන්නෙත් නෑ. අරියටම මාසදාය මවකුසේ ඉවා. දස මාසයක් ඇවෑමෙන් මෙලොව උපත්තිය ලබලා. අවුරදු විසි නමේක කාමභෝගී ගිහිජීවිතයක් ගෙවල සියලු කාමසම්පත් අත්හැරලා. දවස් හතකින් ලැබෙන්ඩ තියෙන චක්‍රවර්ති රාජ සම්පත්තියත් අත් හැරලා එදාම ඉපදිච්ච තමන්ගේ සිංගිති පුතනුවනුත් අත්හැරලා ගිහි ගෙදරින් ගේල්ල රෙසි ප්‍රයෘජ්ජාවෙන් පැවිදි වෙලා අවුදුතිස් පහක් සම්පූර්ණ වෙනකොට ලොවතුරා සම්මා සම්බුද්ධත්තය ලබන මහබෝසතාාණන් වහන්සේ තමයි මේ ජීවිතයේ පූජ කරල තියන්නේ. මෙහෙම නියත විවරණයක් ලබල දෙනකොට මේ අහස මහපලෝ දෙකම කම්පාවෙන්ඩ පටන්ගන්නවා. අහසින් දිව්‍ය මේ පුෂ්ප වරුෂා වැක්කෙරෙනවා. දෙවියන්ගේ සාදුකාර අහඬ අහස් තලී පුරාම පෙතිරිල්ලා යනෝ. දීපන් කර බුදුරජාණන් වහන්සේ සුමේත තාපසතුමාට ආචාර කරනවා දිගැල්ල ඉන්න මඩවල වටට ප්‍රදක්ෂිනා කර කර තාපසතුමාට සමන් මලින් පූජා පවත්තනවා. බුදුරජාණන් වහන්සේ. ඉන් පස්සේ තාපසතුමත් නැගිටලා බුදුරජාණන් වහන්සේට නිල් මහනිල් මල් පූජ කරලා තමන්ග ප්‍රාර්ථනාව සමුරුදමත් කරගන්න ප්‍රර්ථනා කරනවා. බුදුරජාණන් වහසේ ආශුරවාද කරලා වඩිනවා ලක්ස හතරක් මහරහතන් වහන්සේ ලෙදා දානයට වඩිනෝ. අතීතිය දන්දී පහිට අපිරිතේරෙන්නේ. ලක්ස අහතරකට දන් දෙන්න අටතිිය. දහනකට ගෙදර ද දෙන්න ගියම අප පිරිතීනි පුදුම කළබලිය. ලක්ෂ අහතරකට දන් දෙනවා කරකිය. මේ ලක්ෂ හතරක් දෙනා වහන්සේම සුමීද තාප්‍රසිතුමාට මල් පූය කළා. එක රහතන් වහන්සේ නමක් එක මලක් පූජ කලා නං. ඒත් මල්ලක් සහතර උහන්ස සියලු දෙනාම් ප්‍රදක්ෂනා කරලා වැඩියට පස්සී සුමේදතාපසතුමා නැගිටලා මල් ගොඩවුඩ වාඩියුුණා වාඩිවිලා කල්පනා කළා ලෝවතුරා බුදුවරුන්ගේ වචනය කවදාවත් වරදින්නේ වරදින වචන ලෞතුරා බුදුවරු කියන්නෙත්නේ ශ්‍රීමුකයෙන් පිට වුණොත් වචනයක් ඒ කාන්තයි ඒසේ මයි දෙන උන්වහසේ මට විවරණ දුන්නා බුදුවෙන්න පුළුවන් කියලා එන මට බුදුවෙන්න පුළුවන් උදාහරණත් ගොඩක් සඳහන් කරනවා භාගිතුන් වහසසික වචනය වෙනස් වෙන්න කිය කියන්න යම් පුරුෂයෙක් ගල් කැටයෙක් අරගෙන අහසට විසිකළුත් ඒ පුරුෂයාගේ ශක්තිය තියන තාක්කල් ගල් කැටය අහසට යනවා බවහුහි ශක්තියවර විච්ිග මම්ම ගල් කැටේ සමහරල ගාට වඩා වේගිින් පහලට නවා එ ඉහලට විසිකලොත් ගලක් එක පහල වැටෙන එක අනිවාර්යයි භාගිතුන් වහසක වචනය කවදාවත් වරදින්නේ නෑකඒ කාන්තයි ද්‍යම් කාන්තාවක් ගැබ් ගත්තත් ඇකෙසේ හෝ ගැබේ ඉන්න දරුව බිහි කළීතුී. එක මේ ලෝකෙ සත්‍යයක් භාගිතුන් වහසක වචනත් එලෙසම සත්‍යයයි ට බුදුුවවෙන්න පුලුවන් කෙල දේශනා කළා දෙහෙමල පෙර බුදු වන බෝසත්වරු ලොවතුරා බුදුභාවෙනුවෙන් මොනවද කළේ කියල ධ්‍යාන අභිග්ඥා මෙහේවල බලනෝ පාරමිතා දහයක් සම්පූර්ණ කරලාතිීෙනෝ තමන්ගෙන් නුවනටම තමයි එක වැටහෙන්නේ ඒ පාරමිතා දහය උපපාරමී පරමත්ත පාරමී කියලා තවත් ආකාර විශ්සකින් සියලුම පාරමිතා තිහක් සම්පූර්ණ කරන්නවල. එකකට කියනව සමත්‍රීං සත් පාරමී කියලා. එෙහෙමනං මේ පාරමිතා මාත් ලොවතුරා බුදුවෙෙන්ඩනං අවංකෝපූරණය කළ යුතුයි. එහෙම තීරණයක ලදිෂ්ඨාන කරනවා මේ පාරමිතාවන් මම්පූරනවා කියලා. මේ වෙලා වී දීපංකර බුදුරජාණන් වහන්සේ. හතර පද ගාථාවක පද දෙකක් දේශනා කරලා. තුන්වෙනි පදය දේශනා කරන්න කලින් රහත් එෙන්ඩ තරම් පින්තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ආකාර තුනයින්නේ. ප්‍ර්ඥාධික ශ්‍රද්ධාධික වීර්යාදික. එදර කාටද ප්‍රඥ්ඥාධිකයි කියල කියන්නේ සඳහන් කරනවා බනපද දෙකක් දේශනා කරල තුන්වෙනි බනපදයේ දේශනා කරන්න කලින් නියත විවරර්ණ ලබන වෙලාවේ රහත්වෙනුවනන්ගේ ප්‍රඥ්ඥාධිකයි. තුන්වෙනි පදේ දේශනා කරල හතරවෙනි පදේ දේශනා කරන්න කලින් රහත්වෙනවනන්ගේ ශ්‍රද්ාධිකයි. බනපද හතර මහල සියලු අභිඥා සහිතව රහත්වෙනවනන් ඒවීරයා අධිකයි. එමන මේ බෝසත්තුරු කවුරුවත් රහත්වෙන්න්නේෙ නෑ. අන් එහෙම. බනපද දෙකකින් තුනකින් හතරකින් රහත් වෙඩ තරන් පිනත් මේ වෙලාවේ මෝරලා තියෙන්ඩඕනේ. ඊට අනුව තමයි මේ ප්‍රඥ්ඥාික ශ්‍රද්ධාදික වීරයාාධික කියන කාරනාව තීරණය වෙන්නේ. ඉද අපේ බුදුරජාණන් වහන්සේ මේ තුන්දනාගෙන් කිනම් කෙනෙක්ද ප්‍රඥාධික සම්මා සම්බුදුරජාණන් වහන්සෙනවා. ප්‍රඥ්ඥාාවෙන් අධිකයි. නවත් වීරාදිික බෝසතාාණන් වහන්සේ දන්නවනන් කොහොමද මේ පාරමිතාව පිරුවේ කියලා. අනි වාරයෙන්උන්වහසට එක පුරනවා කියල කියන්නේ. එකෙන දැන් උන්වහන්සේ මහාකල්පා අසංක්‍ය දාසයකින් කරණ්ඩෝන වැඩේ ප්‍රඥ්ඥාධික බෝෂතාාණන් වහන්සේ මහාකල්ප අසංක්‍ය හතරකින් කරනවනන් එක අපිට තේරෙන් නෑන මහාකල්පා අසංක්‍ය දාසයකින් කරණ්ඩෝන එක ොද හතරකින් කරන්නේ කියලා අන්න ඒක මේ වීර්යාදිික බෝස්තන් වහසේ දන්නවා නං ම මහාකල් පාසන්කෙ දාසේකින් කරන වැඩේ උන්වහසේ මහාකල් පාසන්ක හතරින් කරනවා කියලා අනි වාරයම උන්වහස එක කරනවා කිය කියන්නේ වීරාධික බෝස්තන් වහසේ තේ ක්‍රමය අනුගම්මනය කරනවා ඒක කියන්නේ වෙනත් බෝධි සත්්‍යයකුට තේරෙන්නවත් නෑ ්‍රඥාධික බෝසතාන් වහස පාරමිතාව පූර්ණය කළේ කොහොමද කියලවත් ඒත් අරං ඥානවන්තයි අප භාගිත වහසේ සර්වගිතා ඥානයේ ප්‍රමාණයක් නෑ අපේ භාගිත වහස යන් ඒ වගේ ප්‍රඥාධික බුදුරජාණන් වහසල ගනයටයි වැටන්නේ එන්සා නීත විවරණෙන් පස්සේ රාතන් වහසේ ලක්කොම වැඩිය සුමේද තාපසතුමා පාරමිතා අධිෂ්ඨාන කරනවා ොවතුරා බුදුවෙනවා මයි කෙලතීරණය කරහම. මහපොලෝ හරියට කුමල් සකක් කැරකුණා වගේ කැරකුණා කෙලක. අජීවී පරිසරයට කොහොමෝත් මේ ප්‍රාතිහාරයන් දරන්න බෑ. මිනිස්සු එකවුඩ එකකා වැටුණා ඒේ මිනිස්සු බයවෙලා හොඳටම ගිහිල බුදුරජාණන් වහසසිගේෙන් යහුව ස්වාමීණී දෙවියන් කෝපවෙලාද මේ කියලා. ශ්‍රධාන්කලා නෑයන්න අහවල් තැනෑ සුමේද තාපසතුමා ලෞවතුරා බුදුට පාරමිතා අධිෂ්ඨාන කරනවා ඒකයි මහපොලෝ කැළැමෙන්න්නේි කියලා. මිනිස්ස ආයෙත් මල් අරගෙනතෙන්ටගිහිල්ල සුමේද තාපසතුමාට මල් පූජ කරලා. ප්‍රාර්ථනාව කරනවා අදී පංකර පාදමූලයේ සංසාරි කෙටිකරගන්න බැරි වුණොත් ස්වාමීණී ඔබහන්සගේ ශාසනය නිවන්දකිනව මයි කියලා. දෙවහසේදා පාරමී අදිෂ්ඨාන කරලා. මේ පාරමිතාපුරනව ක හිතනවා සුළු පටුනැනෑ. බනපද දෙක් අහලන් නිවන්දකිට තියෙන වෙලාවේ. මහා කල්පා අසංකය හතරයි ලක්ෂයකක් සංසාරය ඇවිදන්ට හදන්න අසී මාන්තික කරුණාවක්කින්ද. කවරුවෙන් විඳ මිදුක් විඳන්නල හැත්වෙන්. වෙන කවරුොත් එෙනුුවන්නෙම මනිසා. හැමෝම හිතන්නුවනේ මම හින්දයි ඒ දුක එදකට තමයි මට හොඳර දැනෙන්නේ. මේ ලෝකෙ මම වෙනුවෙන් එච්චර කැප කිරම් කරපුයි තව කවුද ඉන්න කියලා. අම්ම තාත කැප කිරම් කරන්න බෑ. ලෝතුරා බුදුවෙන්ඩ තීරණය කරනකොට කවරුහරි කීවත් වත් අන්තර්කල්පයක් අවිචීද එඩෝනෙ කෙක පයිංහා කියන්න. එක තිගට ඇන ගහපු ලැල්ලා. හැතැක්මක් විතන ඇතට තියලා බුදුුවෙන්ට ඕ නෙමනං මෙල් ලෑල්ල දිග දුවන්න කියල කියනවා. එක පයින් හා කියන්න පුළහන් තර වීරයක් තියෙන්ට ඕන කියනවා බුදුට ආංගෙවන් නෙමක් නැති මහ වීරයක් දරාගෙන. පාරමී සම්පූර්ණ කරලා ලෞවතුරා සම්මා සම්බුද්ධත්තය කරා පෙරබුදුරු ආපු සෙයින් මයි ආවි. එතරම පාරමිතා පුරණකට පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා ආකාර තුනක් තියෙනවා. එවටදගැනෙ සම ත්‍රිංසත් පාරමිතා කියලා. පුද්ගලයාගේ තන්හාවේ ප්‍රමාණයට තමයි මේ එක වෙනස් කරලාතියන්න. අපිත් හොයා සපයගත්ත දනසම්පත්වලට තන්හාාවක් තේෙනුවන්නේ. අප සල්ලි වලට අපේ ඉඩන්වලට අපේ වාහනවලට නේ නොෙක් දවල්ලොට අපට තන්හාාවක් තියෙනවන ඇත්ත නෑ හැබැයි මේ සල්ලි මිල මුදල් රංගවිදී මුතුමෙනෙක් යානවාන ඉඩකඩන් දේපොළ වලට වඩා ඔබ දන්නවා ඔබ ළඟ තන්හාාව තියෙන වෙන දැත් තියෙනවා කියලා මේ දේවල් වලට වඩා තන්හාාව තියෙන තවදයක් ළඟතියෙනවා මුණර්දී ඒ තමයි තමන්ගේ ශරීර අවයවවලට එ තහාවක් නැද්දැි අපිගේමු කකුලේතුවාලයක් හැදිලා හොඳ වෙන්න නෑ සල්ලි කොච්චර වියදං කරනවා තුවාලි හොඳ කරගන්ට වියද කරල වියදංකරල වියදංකරලා දැ බැංක්කුවේ තිබ සල්ලි රයි ද සල්ලි නෑ ද විකුණන වයිඩන් කෑල්ල ඒකත් වියදන් කරනවා වාහන තිනවද එකක වාහන විකුණ ත් වියදැන් කරනවා. අන්තිමට කියනවා දැම් බලට අර ධනයට කොච්චර තන්හාාවක් තිබ්බත් කකුල වටින නිසා කකුල බේරගණ්ඩර ධනය ඔක්කොම්පාවදෙනව කැප කරනුව. එතොට එම් සල්ලි මිළමුදල් වලට වඩා ශරීර අංගවලට තන්හාවත් තියෙනවා. හැබ මේ ඔක්කොම වියදං කරලා වියදැන් කරලා නමුත් හාම සනීපනය තැතුවාලෙ තුඟක් ලොකු වෙලා ෛ්‍යවර කියනවා මෙවැඩි හරියන්නේ නෑ තවත් හිටියයුත් විසබීජටික ඇතුලටත් පැතිරෙනවා. එහම ජීවිතයට තියෙන ැඩියාවධනමක් ජීවිතය රැකගණ්ඩ ඕනනම් කකුල කපමු කියලා කියනවා මේ කකුලට නේද මෙසේ සතක්කම වියදැන් කළි දැන් අන්තිමට සල්ලිත් නෑ කකුලත් නැතිවෙඩ යන්නේ නෑ මහත්තය කකුල කපන්නේෑ කියල කියන කවුරුවත් තින්වාද අස්සංකරන්න කෙල කොළ කැල්ල දීල ගිය හම ජීවිතයට කරදර වෙනවා න කකුල කැපපුුවට කමක් නෑ එන කකුල අත්හරිනෝ එද කකුලට වඩා අංගවලට වඩා තන්හාවක් අපි මොකේටද තියෙන්නේ ජීවිතයට එ ධනටත් තන්හාවක් තියෙනවා ධනයට වඩා තන්හාවක් ශරීර අංගවලට තියෙනවා ශරීරංගවලට වඩා තන්හාාවක් ජීවිතර තියෙනවා. එදට පාරමිතා කියල කියන්නේෙ හොයාගත්ත වස්තුව දන් දෙෙනවා උපපාරමිතා කියල කියැන්නේෙ තමන්ගේ ශරීරාව යාවදන් දෙනවා. පරමත්ත පාරමී කියල කියැන්නේ ජීවිතය දන් දෙනවා. තෘෂ්නාව යටපත් කරන්නඩ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ල තියෙන හැටි. ඒකයි පාරමිතා අත්තිහක් ඇැටීර පුරන්න්න වෙන්නේ. අපේ මහබෝසතන්නන් වහන්සේ. ජීවිතය දුන්න අවස්ථාක පමණද පිඳත ලමක් නෑ අපි දන්න කොච්චර දුන්නද කියලා. බොද අපිට පිටකේ සඳහන් වෙලා තියන ටිකයින්නේ කරුණක් දෙකක් තමයි තියෙන්නේ ජීවිතය දුන්නත එතකොට මේ ඔක්කොම අපිට ලියවෙලා නැත්තියි භාගිතන් වහසේමත්‍රපිටකට ගොුණු කරලා තියෙන්නේ ඔබට මට නිවන්දකිින්ඩ ඕන ප්‍රමාණය විතරයි ත්‍රපිටකයෝයිට වඩ ඔහුගලකුයි. නමුත් අපිට අවශ්‍ය කොටස විතරයි භාගිත වහසමි දීල තියෙන්නේ ඒ නිසයි මේ ප්‍රමාණ්ට සීම වෙලා තියෙන්. හැබැ මේ දුන්න ප්‍රමාණයෙන් අල්ප මාත්‍රයක් අඩු කරඩවත් මේකට අල්ප මාත්‍රයක් එකතු කරඩවත් සමත් කෙනෙක් නං මේ විශ්ව දහතුී තවත්නෑ ආර්ය පරියේෂණයේ මනාව කරලා මේ දහම අවබෝධ කරල දේශනා කරලතිීම. එක වෙනස් කරන්න සමති ලෝකෙක් කොයවොත් නෑ. එනමුත් අපි භාගිතන් වහන්සේ මේ පාර්මි මනාව සම්පූර්ණ කරලා ඒ පිංකම එත ලෝවතුරා බුද්ධත්තේ මුදුම් පත්කරගන්න කටයුතු කළා. පෙර බුදුරජාණන් වහන්සේලාත්ේ. එසේම පාරමි පූරණය කළා අපේ භාගිත නොහසත් එලෙසම පාරමී පූර්ණය කරගෙනයි මේ ගමනයන්නේ ඒකයි තතා ආගතෝති තතාගතෝ කියල කියන්නේ ඒ කාරණාව ප්‍රත්‍යක්ෂ කරන්න තවත් කරුණු බොහොමයක් දේශනා කොට වදා බුද්ධක්ය සඳහා සම්පූර්ණ කළ ේුතු කාරණ ඇ සඳහන් කළලා මනුස්සත්තං ලිංග සම්පත්තිින්, හේතු සත්හාර දස්සනං පබ්බජ්්‍යා ගුණ සම්පත්තිී, අධිකාරෝජ චන්දතා අට්ටදම්ම සමෝධන්තා අභිනීහාරූ සමිච්චිති. මෙන්න මෙතන කාරණා අටක් තියෙනවා මේ කාරණා අට සම්පූර්ණ කරලා ඉවරකරපු කෙනෙකුට තමයි නියත බවරණේ ලැබි. පලවිනිකමකදද මනුස්සත්තං ලිංග සම්පත්තිී. මනුෂ්‍යා ආත්ම භාවයක් තියෙන කෙනෙකුට විතරමයි ලොවතුරා බුදු බව ලබන්න පුළුවන් විද. දෙවියකුට බ්‍රහ්මියෙකුට මාරයකුටවත් බුදුවෙන්න පුළුවන්කමක් නෑහ. බුදුුවෙන්ට පුළුවන් මිනිසකුට විතරමයි. තැන් තේරෙනවද මනුෂ්‍යත්වය කොච්චර ශ්‍රෂ්ටද කියලා. මනුස්සේෙක් වෙලා උපදින්න මෝනේ. ඒකයි මනුස් සත්තන් කියෙලකි. ලිංග සම්පත්ති. ඒ ලිඟ සම්පත්ති කෙලක ඇන්නේ. මනුස්සේක් වුණට විතරක් මදිී පුරුෂේකෙන්ඩ වනේ දෙවීකට බුදු බව පාර්ථනා කරන්න බෑ. බ්‍රහ්මයකුට බෑ ක බුදුවෙන්න බෑ කාන්තාවකටත් බෑ මනුස්සෙක් වෙලා ඉපදුන නපුන්සක කෙනකුට පණ්ඩක කෙනකුට එහම කෙනෙකුටත් ලොවතුතර ුදුබව ප්‍රර්ථනා කරන්න බෑ. පුරෂයෙක් වෙන්ඩුවන මනුස්සයෙක් වඩුවන පුරුෂයක් වෙන්ඩුවෝන කාන්තාවකට තියෙනවන ඒ උදාර බලාපොරොත්තු ලොතුරා බුදුුවීමේ බලාපොරොත්ව ඇ මුලින්ම මොකක්ද කරන්න නි. ඇ මුලින්ම කළ යුත්තේ පිරිමි ආත්මයක් වෙනුවම් පින්. පින්රර පින් ප්‍රාර්ථනා කළ යුත්තේ පිරිමි ආත් භාවයක් ලබන්න. පිරිමි ආත්මයක් ලැබුණට පස්සේ එතනදල පුළහන් ලෞවතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරන්ට. එම් ලිංග සම්පත්ති කෙලක යහම මනුස්ස පුරුෂයකුට විතරයියක කරන්න පුළහන් කියන කාරණාව මනාවත අහුරු කරනවා. අපිට මේ කාරණාවෙන් මනුෂෂත්තය අගය කොයි තරන් අවුරු කරනවාට. දෙකටත් බැනීමි වැඩි කරන්න මිනිසෙකුට විතරයි කරන්න පුළු හන් ඉති මේලෝක ප්‍රධානය බවට පත්ෙන් නෙත් මිනිසෙක් නිසා මිනිස්සකුගේ ශ්‍රේෂ්ටත්වය හරියටම කල්පන කලොත් ඒත් අපිටන්න තේරෙන තරා ඇැ යොහු ්‍රේෂ්ටක් බවට පත්තෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සගේ දහමට කීකරු ගෙන තරම තමයි ගේ නිසා එවන් උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ඔබට මට අපි හැමෝටම ලැබිජතිනවා ඒ මනුස්ස ජීවිතය බුද්ධාන්තරයක ලබාගත්ත මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැඩ අපි පෙර සංසාරය බොහෝ සපින් කරලතිනවා එ මනුස්්‍ය ජීවිතයක් ලැබුණ එක බුද්ධාන්තරයක ලබන්ඩ හේතු සම්පත් අපිට තිබුණා ඔ දෙකම ඇරුුණහම මේවාගේ රටක උපදින්ද පෙරකරපුපුන් විශාල වශයෙන්ග දන්කළා මොන වගේ රටක උපදින්දද ලංකාවවාගේ රටක උපදින්ට. මොන තරං පින් කරන්න ඕනද ඇමරිකාවවාගේ ධනකුුවේර රට ජනාධිපතිවෙනවට වඩා ලංකාවවාගේ රටක යාචකයෙක් වෙන්ඩ පින්තිෙන්ඩෝනෑ හැබැයි ඒක මේ කාලෙ තේරෙන්නේ මේ කාලේ අපේ කල්පනාව මේ රට ජීවත් එෙන්න්නේ තරන් සුදුසු රට නෙමේ කියලා එනි සතමයි තෙල් පෝලිං වගේම විදේශගම බලපත්‍රෝටත් පෝලිමෙඉන්නේ දහමන නොදන්න නිසා අපේ යුතුකම හරියට කලානං එහෙම වෙන්නේඒ හේතු භාගතුන් වහසට අකීකරුවීම ප්‍රතිඵල්ලේ මයි ඇයි එහෙම සඳහන් කලිය භාගතුන් වහස අපිට දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට වඩ ඕන යුතුකන් පහක් තියනවා කියලා පළවෙනිිය තමන්ගේ දරුවක් පවෙන් වලක් කණ්ඩුවනේ දෙවනියක දරුවට සත්පුරුෂ ඇසුරක් දේඩෝ නෑ තුන්ගෙන හොඳට උගන්න අන්්ඩෝන දායාද බෙදල දෙඩෝන හොඳ තැනකින් ආවාහ වහ කරලා දෙඩෝනේ එකයි දෙකයි තියෙනවා අද පිගාව දෙකම නෑ හොඳට කල්්‍යයා නිවිතරයන්ගේ ඇ සුරකුත්න පවිංවලක්ත් නෑ හැබැයි සමහර මව්පියූ පාසල ගාවන්න පාන්දර පහේ ඉඳලා දරුව අරගෙන ගිහිල පාදර පහටත් හත වෙනකම් පන්තිතියෙනවා හොඳට උගන්නනව කියන කාරණාව හුඟක් දෙනාළඟ උපරිමයි නමුත් ඒ ඉගෙනගත් අයට දහමනේ දහම නැති නිසා පව්පිං දන්නේඒල හොඳට ඉගෙනගෙන මේ රටේ නොයෙක් උසස් ශේෂත්‍රවලට එෙන බොහෝ දෙනා කරන්නේ වංචා කරන එක ඒ ආදීනවේම කන්ද කියලා දන්නේ දන්නේ නෑ. තමන් එතන්ට ගේන්ට මහන්සිුන අම්මට සලකන්නෙත් නෑ තාතට සලකන්නෙත් නෑ. ආදරයේ දයාව කරුණාව මෛත්‍රියත් නෑ වැඩිහිටි ගෞරවයත් නෑ තුනුරුවන් ගැන දන්නෙත් නෑ බෝම උසස් නිල හරිගෙනවා අපට අඩ්ුම තරමේ දැත්තත්ටිය එක්ොත්හදා ගන්න දන්න තියයින්නේ බුදු මැදුරට යන්නේ කොහොමද කියලා දන්නේ නිකන් ගිහිල් අහන්ඩ කොම අරහන් කියන්නේ යයි කියල උත්තරය කම්බීද බලන්ට. සම්මා සම්බුද්ධෝ කියන්නේ යයි කියලා බා්ඩක උත්තරයක් කම්බේද කියලා. ඇි කුච්චල දේවල් පාඩන් කරලා දෝතින්ට නවමුත් භාගිතන් වහන්සේ ගුණ නමේ තේරුුවත් දන්නේ අන්න ඒහින්ද ඒ ිනිසු පව්කරන්න බන්නේ ඒක ප්‍රතිඵලයක් නෙමේ දදභුක්තියන්නේ. යමෙකුට අපි චෝදනා කරනවා නං ඒ අයත් පවෙන් වලක් කලා තිබ්බනං මහජන දේපළු හරිහරණය කරන එක වැරදියටට අයතතා විදිහට වනොත් උපදින්ට වෙන්ඩ මොන නිරේ මට්ටමේද කියන කාරණාව දැනගෙන හිටියනන් වංචාව කරන්න හදනකොට තේරෙනවා කොහදම යන්නා දැනකිල්ලා. අපි වරදලලා තින භාගිත ව හසර අපිමා කීකරු වෙලා එත ාගිතුන් හසගේ කරුණාව කෝටි ලක්ෂයක් සක්වලකින් වැඩියම් මහම්විච රට මේක තුරට කොහොද මේක නාරක තැන වයි ඒක මම සඳහන්ක ලෙමේවාගේ රටක උපදින්ද වෙනම පින් කරන්න දෝන කියලා නමිත් භාගිතුන් වහසට අකීකරු නිසා අපිට සරණ ලැබෙන්නෑ කියල තම කියන්ඩයි සීයට සීයක්ම කීකරු ශ්‍රාවකයන්ට සරණ ලබෙනවා මිසක් සීයටට එකක් දෙක් කීකරු වෙච්චායට ගුුවරය සැලකන්නේ ගරුවරේ ආදරේ තියනෙ සයටට සීයක්ම ගුරුවරය කියන්නද අහන ශිෂ්‍යාට සියයට එකක් කරගෙන යියපු කෙනා දිහබලන්නේ එදා අපඔු හිතන්ඩ වෙලා තියෙන වැරදාපී දෙනිසයිම සඳහකලේ මේ වගේ රටක උපදන්ට මෙ සංසාරය කොයි කාලය අයිභාගයට ලැබී තන්නේ වැරදිනි වැරදි කරගත්තුත් අදට වඩා හොඳ රටක් අනාගතයට තියෙයි තාමත් එන්ඩ එන්ඩ තුනරුවන් ටකී කරුණං මීට වඩා බොහෝ පහත් වෙනකට දට න කියනක වෙන සැකයක් නෑ. එනිසා නමුත් මෙවන් උදාර තැනක උපදින්ඩ මේ භාග්‍ය ලබාගත්තා පී. එයි ප්‍රයෝජනාරගෙන සංසාරෙන් එතර යන්ඩ වීර්ය වඩන්ඩ තියන හොඳම තැනඉලි එයි ප්‍රයෝජනාරගෙන සතරාපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා මේ සංසාර කෙරවල කරන්ඩ භාග්‍ය වාසනාව සියරු දෙනාටම උදාවේවා ඒ සඳහා තුනරුවන්ගේ අනන්තාශිරුවාදීෙන්, ශක්තිය දහිරිය භාග්‍ය වාසනාවම ලැබේවා කියල ප්‍රාර්ථන කරවා. පිනතින උතුම් රතන සූත්‍ර දේශනාවී කරුණු පෙහැදිරි කෙරෙන නමවෙනි ධර්ම දේශනාවී දායකත්්‍යය දැරු ලැබුවි කඩවත ඇල්දෙනිය සූරිය වයනේ පදිංචි චන්ද්‍රිකා කළංසූරිය මහත්මිය හා චිත්‍රණ කලංසූරිය මහත්මිය ඇතුළු පවුලිය පෙන්වත් පිරිසයි. උතුම් අරමුණ හැටිර සෙහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වන ආරියපාල කලංසූරිය ප්‍රියාණන් බන්ඳුරත්න ලදැරිය Kජ අප්පු හාමි හා එP සූරිය පෙරුම යන දෙමව්පියන්ට පුුණ්‍යාන මෝදනා කිරීම. මිගේල් අ අප්පුහාහමිසීයායටත් බේවිසිං්ඥෝ චූට් යබි උපාසක මහත්මාටත් මේපින් අනු මෝදන්ගේේවා එට අමතරෝ සෙත් ප්‍රාර්ථනා කරනවා උදුලාවතයේ කලංසූරිය මෑණියන්ටත් තිලකා මෙත්තානන්ද සොහහිරයටත් දයා හේරත් වෛද්‍යතුමයටත් බඳුරත්න මහත්මා ඇතුළු පවුලි සියලු දෙනාටමත් කලංසූරිය පවුලේ හැමකිෙනකුටමත් උතුම් රත්නත්‍රය ආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගිභාවයේ චිරජීවනය සැලසේවා ජෙමනයේ පදිංචි චිත්‍රාණි කලන්සූරිය හා එලිසබෙත් ඩීටිග් මහත්මියයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර අයන් ෂේල් බඳුරත්න චූටිපතනුවන්ට රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා, නිරූප්‍රභා කළංසූරිය දේණයට රත්නත්‍රයේ ආශිරුවාදය ලැබේවා කියල ප්‍රාර්ථන කරනවා කලංසූරිය පවු්ලේ චන්ද්‍රිකා මහත් මේ සහ, චිත්‍රානිි මහත්මිය විසින්, පුුණ්්‍යාණු මෝදනා කළ සියලු දෙනාටුම පින් අනුමෝදන් වේවා, ආශිරුවාද කළ සියලු දෙනාටම ප්‍රත්තරය ආශිරුවාදෙන් නිදුක් නිරෝග භාවවි චිරජීවනය සැලසේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහනිවලින් සැනසෙන්ඩ මේ කුසල ධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා nyaන්ත අනුමෝදිවා චරරක්කං තුළෝක සාසනං දේවෝ වස්සතුකාලේ නේ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළෝකෝ චරාජා භවතු දම්මිකු